එතත්මිත්තුවර අපේ රටේ විඩාහක විවස්ථාදායක අිරන බලයතෙෙන ජනකව්. හැබැයි මේ බලිය ක්‍රියාම්මක කිරීම සඳහා ඔවුන් විවස්ථාදායක හරා තමයි නීති හදන් ඒ සඳහා ඔවන් තමන්ගේ නියෝජිතයෙන් පාර්ලිමේන්තුවට පාත් කරනවා නිත්‍රෝන්නේ පවතින ආණඩුක වස්ථාව අනුව සාමාන්‍යයෙන් මිනිසුන් චන්දය දෙන්නේ පක්ෂයකට ඉන් පක්ෂය තමයි මනාපල කුණුකරන්න එ නිසා විශේෂයම පක්ෂේතසා ජනතාව අතර තමයි ගණු දෙනුවක් පවතින්න. හැබැයි පරණ ක්‍රමේටම ඒ මෙහිට ආසන හෝමාරු කිරීමක් අපි දකිනවා මේක සිද්ධ වනේ ශ්‍රෂ්ඨාඩි කරණය මගින් දීපූ වැරදි තීන්දුවක් කියෙන කාරණය බොහෝ දෙෙනක්ග මතය.දකැන්නේ පක්ෂ මාරු කිරීමේ හැකියාවක් තියෙනවයි කියලා ශ්‍රේස්ථාධිකරන පිළිගැනීම. මිට්‍රෝන මේ වෙනකොට ආසන ඇතුළේ බලුපොරයා ආරම්භවෙලා තියෙනවා ඒ තමයි මනප දිනාගැනීම සඳහා. මහමලිරිච් ෝටරේදී පවිශේෂ දේශපාලන සාගච්ඡාවක් පැඇත්තුව. මේකට මහින්දානන්දත් දෙරුන් අමුණුගමත් පැමිණල තීටය. විශේෂයම මෙහඩිමවුන් සාගච්ඡා කරේ කෝහමද නුවර දේශපාල කටයුතු කරගෙනයන්න කියන කාරණි. මේ අවස්ථාවේදී දෙනුන් අමනුගම වගේම එතන හිටපු මහින්දානන්දත් දිගෙන් දිගටම මත් පැන් පානයේ කර අපි මීට පරත් හෙළි කලා විශේෂමක් දනුන් අමනුගම බීමත් තුලා බොහෝ වෙලාවට ප්‍රචන්්ඩ ආකාරයට හැසිර නොවයි කියන කාරගෙන්. මේ වේදයට දෙන්නා එකනිකාට චෝදනා කිරීම ආරම්භ කරගෙන අවසානයේදී දෙරුන් අමනුගමට ප්‍රසිද්ධියම අපේ හිටපු ක්‍රීඩෑඇමතිතුමා ඒවන්නත්තාම් මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවට විශාල අපහසයක් කන ආකාරයට ප්‍රකාශ කරලා තිබෙන. මහින්දානන්ද අලුත්ගමගේ චෝදනාවක්කරා. විශේෂම දුරුන් අමනුගම කියල කියන්නේ ලිංගික වශයෙන් පිස්සෙක් වගේ හැසරෙන කාමාතුර්කයක් කියන කතාව. මේ අවස්ථාවදී කුපතවෙච්ච දුරුන් අමනු ගම අනිත්වත්ත හැරලා මහින්දා නන් දෙන චෝදනා කරා ඔහු මේ වෙනකොට ශ්‍රීලංකාව ලෝකයේ ඉදිරිය අපේර්තියට පත්වන ප්‍රකාශයක් කරලා මහින්දගෙන් කුණුහාර්පෙනුත් බැනුන් අහල ඉන්නවය කියන කතාව කාව. දුරදිගගේ අස්ථාවේදී දුරුන් අමනු ගම සූපරුදු විදියට නැගිටලා මහින්දානන්දගේ කණට ගැහුව කියල තමයි මේ වෙනකොට ආරංචි මාර්ග සඳහන් කරන්න. මේ ගටුම දිගෙන් දිිකටම අද්දේ එතන හිටපු මිනිස්සු නැදිහත්වෙලා දෙන්න දෙපත්තෙර තල්ලු කරගන්නට උසාකරපු වෙලාවෙ. දුරුන් අමනු ගම තමන්ගේ ආරක්ෂකෙන්ගෙන් පිස්තෝලය අරගෙන ඒ අවස්ථාවේදී විශේෂම මහින්දානන් දෙලබෙඩිතියන්නට සාකර. ඒ අස්ාාව ි කෙසේ ත්. ඒෂම දිලුන් අමනුගමක ආරක්සිකෝ එම පිස්තෝලේ උන්ඩ ඉවත් කරගෙන තිබුණ නොකො ඔවන් දැනගෙන හිටියා දුණුන් අමනුගම බීමත්තුනාට පස්සේ ප්‍රචන්්ඩවහැසිරනවා කියන කාර. කෙසේවෙතත් ඒ නිසා දුණුන් අමනුගම වැඩිතියෙන් උත්සාහ කරාත් අනු නමයිෙන් මහින්දානන්ද බේරුණ. මිටටෝනිි ඒ කසේවෙතත් මේතුළ පැහැදිලුව පෙනඳ කන කාරණය තමයි පොට්ටු ඇතුළේ කොච්චර මතබේද තියෙනවාවද කොච්චරක් මිලවී මනාගන්නවාද කියන කාරණෙ. ට දවසින් දවස අපේ රට බල්ලටයනවා බල්ල පාලින්නේ ටයනවා. මේකට ප්‍රධාන වශයෙන් වගකීම භාරගට්තුයුත්තයේ අපි මොකදැයි යකාගේ හැටියට තමයි බවන හැදේෙන. එම නිසාමං ඉදිරියට බත් රටට සැබෑලිසම ආදරය කරන දැක්මත්තිබෙන සමාජ දේශපාන කණ්ඩයමක් සමඟ අපි පෙටම මිට්‍රනි අරගල තුරේ අරගලින්තුර ජයග්‍රණයක් නොති ප්‍රසිිත් කරම මා ඔබෙන් සමුගන් ඔබ සැමට එ ජය.